දිග කොන්ඩෙස් හැපුවා මෙලිබාමකට ඇත්තරම මරු මේක මාරම ගණන් අඩුවෙමි කියලා. ඔයාට රහසක් කියන්නද? මගේ යාළුවාගේ කම්ප්ලේන්ට්ස් ගොඩයි. මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. Hi guys, welcome back to my channel. I hope you are all doing well. මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඇති කියලා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා තවත් ලස්සන වීඩියෝ එකක්. මම දන්නවා ඔයාලා කැමති අන්බොක්සින් වීඩියෝස් බලන්න. ඉතින් මමත් ගොඩක් ආසයි. මමත් මගේ සෝෂල් මීඩියා වල ගියා. මගේ වෝල් එකට එන්නෙම ගොඩක් අන්බොක්සින් වීඩියෝ. මම ඊයේ හදිසියෙම ගියා ෂොපින්. මම ෂොපින් බ්ලොග් එකක් නම් රෙකෝඩ් කරේ නැහැ. හැබැයි මට හිතුණා මම මේ ෂොපින් කරලා ගත දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මොකද මේ අයිටම්ස් හරිම කියුට්. අත්ම හේතුව තමයි මේ මම ගත්ත අයිටම්ස් ඔයාලා ඔන්ලයින් ඕඩර් කරනවා ඇති. ඔන්ලයින් ඕඩර් කරද්දී අපිට ඊට වඩා කෝස්ට් එකක් ඒ අයිටම් එකට යනවා. වඩා ලේසි. අපිම ගිහිල්ලා අඩු මුදලකට මේ වගේ අයිටම් එක ගන්න එක. ඒ වගේම තමයි ස්මෝල් බිස්නස් වලින් මට ආව තව පැකේජස් වගේ කුත් තියෙනවා අපි. එහෙනම් මේ ඔක්කොම මේ වීඩියෝ එකෙන් බලමු. තව දෙයක් කියන්න ඕනේ, මේ වෙලාවේ එළියේ හොඳටම වහිනවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. හැබැයි දැන් නම් චුට්ටක් විතර පායලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට චූරි නොයිස් එකක් ඇහෙයි. ඒක ගණන් ගන්න එපා. මම මගේ දිග කොණ්ඩෙත් මේ විදිහට චුට්ටක් හැපුවා. මොකද කොණ්ඩේ දික් වෙද්දි අපේ කොණ්ඩේ මම කැමති නෑ මෙන්න මෙහෙම හීනි වෙනවට. ඉතින් මට ඕනේ එකම ලෙන්ත් එකකට කොණ්ඩේ ලස්සනට දිගට තියෙන්න. ඒ හින්දා මම කොණ්ඩේ මේ විදිහට හැපුවා. දැන් නම් කොණ්ඩේ කැඩුවම හරිම ලස්සනයි. මම හිතනවා මේ විදිහට පීදී තමයි අපේ කොණ්ඩේ ලස්සනටම හොඳ ලුක් එකක් අපිට ගන්න පුළුවන් කියලා. ඉතින් මම හෙයා කට්ස් වලට ලොකුවට ආස නැහැ. හැබැයි මගේ තව ආසාවකුත් තියෙනවා කොණ්ඩේට ලස්සන කලර් එකක් දාන්න ඕනි කියලා. ඉතින් මම දැම්ම නම් කොහොමත් කරන්නේ නැහැ. මොකද මම මේ කළු කොණ්ඩේට ගොඩක් ආසයි. මම තාම එකම පාරක්වත් කොණ්ඩේ කලර් කරලා නැහැ. කොණ්ඩේ ලේයර් කරලා තියෙනවා එක පාරක්. ඉතින් ඒ අරෙන්න වෙනම කිසිම දෙයක් කරලා නැහැ. වගේම මම ඉස්සරහ කොණ්ඩෙත් තව චුට්ටක් මේ විදිහට කොට කරා. මම කලින් ෆ්‍රින්ජ් කට් එකක් කපලා තිබුණේ. ඒක දැන්ටම වැවිලා තිබුණා. ඊට පස්සේ ඒක මම කැපුවා. කැපුවට පස්සේ මෙන්න මේකත් ඉක්මනට වැවෙනවා. වැවෙන හින්දා මේ විදිහට ටිකක් කොටට කැපුවා. දැන් හොඳට මැටි කියෙව්වා. ඒක පෙන්වන්න කලින් මම කොණ්ඩේ කට් කරපු එකේ වීඩියෝ එකක් ගත්තා. මම දැන් ඔයාලට ඒක පෙන්වන්නම්. ඔනෝ ඒ විදිහට තමයි මගේ කොණ්ඩේ කැපුණේ. දුකක් නැහැ. මොකද කොණ්ඩේ අපි කපද්දි සතුටෙන් කපන්න ඕනේ. එතකොට තමයි අපේ කොණ්ඩේ දිගට වැවෙන්නේ තව. කොණ්ඩේ කැපුවේ කොණ්ඩේ තව වැවෙන්නේ ලස්සනට. දැන් මේක ඇත්තටම මෙන්න මේ විදිහට හරිම නිරෝගී විදිහට තියෙනවා. නැත්තම් අර විදිහට මෙහෙම හීනියට තියෙද්දි ඇත්තටම අපේ කොණ්ඩේ හොඳ නිරෝගී කොණ්ඩයක් වගේ පේන්නේ නැහැ. ඒ හින්දා තමයි මම කට් කරේ. හරි. ඔන්න මේ වීඩියෝ එකත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මොකද මම එදා දවසේ වෙනම ඩේ බ්ලොග් එකක් කළේ නැහැ. ඒක නිසා තමයි මම මේ බ්ලොග් එකටම ඒ ක්ලිප් එකක් ඇඩ් කරේ. අපි එහෙනම් දැන් යමු. ඇති හොඳටම කියවුවා. දැන් අපි යමු මොනවද මම ගත්තේ කියලා බලන්න. බෑග්ස් ටික ගන්න කම් දෙන්නේ මම ලිප්ස්ටික් ටිකක්වත් ගාලා නැහැ ළමයි. ඔයාලට පේනවා ඇති. ඉතින් මම ලිප්ස්ටික් ටිකක් ගා ගන්නකම්. මොකක්ද මම යූස් කරන බ්‍රෑන්ඩඩ් ඒව නම් මෙතන නැහැ. හැබැයි ලස්සන කලර්ස් ටිකක් නම් තියෙනවා. මෙන්න මේ වගේ කලර්ස් තමයි මම යූස් කරන්නේ. ගාමු මේක. ගාලා ගාමු. ඒ කලර් එක ලස්සනයි. හරි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඒ කලර් එක මාරම ලස්සනයි. මට ලිප්ස්ටික් යොම් තමයි තව දෙයක් මතක් වුණේ. දැන් මතක් වෙන වෙලාවේ මම ඒකත් ඔයාලට කියන්නම්. තැන්ට තැන්. ගොඩක් අය මගේ කලින් බ්ලොග් එකේ මෙන්න මේ ලිප් බාම් එක ගැන අහලා තිබ්බා. මොකද මේක ගැන මම එවෙලේ මට මේක ගැන කී කී ඉන්න ටයිම් එකක් තිබුණේ නැහැ. මම ඒක ඔයාලට කිව්වා. ඔයාලට මේ ගැන දැනගන්න ඕන නම් අහන්න මම ඔයාලට බ්ලොග් එකකින් කියන්නම් කියලා. ඉතින් මේක තමයි මම එදා ඇප්ලයි කරපු ලිප් බාම් එක. මම ඒක පෙන්වන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට තමයි ලිප් බාම් එක තියෙන්නේ. මේ ලිප් බාම් එක ඔයාලට ඕඩර් කරන්න ඕනේ නම් මම යටින් නම්බර් එකක් දාන්නම්. මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට පුළුවන් ඕඩර් කරගන්න. මේක ඇප්ලයි කරාම ඔයාලට දවසම හරිය ඔයාගේ ලිප්ස්
රෝස පාටට තියාගන්න පුළුවන්. මේක ඉන්ග්‍රීඩියන්ට්ස් වල සඳහන් කරලා තියෙනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. විටමින් ඒ, කොකොනට් ඔයිල්, ස්ට්‍රෝබෙරි එසන්ස් මෙන්න මේ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තමයි මෙන්න මේ ලිප් බාම් එක හදලා තියෙන්නේ. තියෙන්නේ ලිප් බාම් එක. ඇත්තටම මම මේකට මාර මාසයි. ඇත්තටම මරු. මේ ලිප් බාම් එක ඇත්තටම මරු. ඇත්තටම. This is not a paid promotion. මේක ඇත්තටම නියම ලිප් බාම් එකක්. හරි. එහෙනම් අපි දැන් යමු. මම ඊයේ මොනාද shopping කරලා ගත්තේ කියලා බලන්න. බලන්න දැන් මම කීපාරක් මේක කිව්වද? හරි. Finally අපි දැන් යමු. මම ඔයාලට පෙන්නන්නම් මම ගාව තියෙන මොන බෑග්ස් දෙක. මම පෙන්නන්නම් මේ චූටි බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. මම ගත්තා මෙන්න මේක. මේක දන්නවනේ ඔයගොල්ලෝ මොනවද කියලා. ඉතින් මේක ගත්තේ අර අපේ කාමරේ අපිට මේක තියන්න පුළුවන්. එතකොට ගෙදර ඕන තැනක අපිට මේක තියන්න පුළුවන්. ඉතින් මේක එයා ෆ්‍රෙෂ්නර් එකක්. ගොඩක්ම කැමති මෙන්න මේ පින්ක් එකට. මේක මාරම සුවඳයි. ඉතින් මම මේකෙන් පැකට් එකක් ගත්තා. මේක රුපියල් 320ක් වගේ වෙන්නේ. ඒක ගත්තා. ඊට පස්සේ මම ගත්තා මොකද්ද? ගෙස් කරන්න බලන්න. මට මෙන්න මේ අයිටම් එක පෙන්වන්න තමයි මේ බ්ලොග් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනෙම කියලා හිතුණා. දැන් ටෑන්. මෙන්න මේක. අල දන්නවනේ ළමයි මම AliExpress එකෙන් orders දානවා. ඉතින් ඒ orders දාදී මම මෙන්න මේ hair clip එක ගොඩාක් පාරක් දැකලා තියෙනවා. order කරන්නත් ගිහිල්ලා අය order කරන්නේ නැහැ ගොඩක් වෙලාවට. බලන් යද්දී මේක අපිට අඳ පුළුවන්. අපි මේ දන්නම shops වල මේ clips තියෙනවා. AliExpress එකේ ගත්තොත් මේ clip එක වෙන්නේ රුපියල් 250ක් 300ක් ඔන ඔය වගේ ගානක්. මෙන්න මේ price එකට අපිට මේක මෙහින් ගන්න පුළුවන්. 220ක් වගේ තමයි උනේ මේ clip එක. මම එකෙන් මේ ක්ලිප්ස් දෙකම ගත්තා. මම මුලින්ම දැක්කේ මේක. මේක දැක්කම මම මේක මුලින්ම ගත්තා. ඊට පස්සේ මම තව ටිකක් බලද්දි මෙන්න මේ ක්ලිප් එකක් තිබ්බා. සමහර විට මම ගියේ ෂොප් එකට වඩා ඔයාලට මේ ක්ලිප්ස් තවත් අඩු මුදලට හොයාගන්න පුළුවන්. තැන් ඇති. ඉතින් ඒ හින්දා අපි සමහරලාට ඕඩර් කරනවා ඔන්ලයින්. අපි හිතනවා දැක්ක ගමන් ප්‍රයිස් එක ආනේ මේක මාරම ගණන් අඩුයි කියලා. ඒ වුණාට අපිට ඊට වඩා අඩු මුදලට අපිටම ගන්න පුළුවන් shops මේ අපේ ලංකාවේ තියෙනවා. ඊට පස්සේ මම ගත්තේ චන්දිතාම්. මේ වනම් ඉතින් girls-ලට තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ මම ගත්තේ අපේ girls-ලට නැතුවම බැරි transparent straps. මෙන්න මේකට මම මාර මාසයි. මේකේ මෙන්න මේ විදිහට heart එකක් තියෙන්නේ. මේක උනේ රුපියල් 190යි. එතන මෙන්න මේ විදිහට පොඩි ගාණක් තමයි ගියේ 195ක් කියන්නේ අපි රුපියල් 200ක් එමු 200ක් වගේ. මේවා මම ඔන්ලයින් ඕඩර් කරන්න බලද්දී ඇත්තටම 300යි 350යි වන ඔය වගේ මුදලක් වෙනවා. ඉතින් ඔන්ලයින් ඕඩර් කරන්න ඕනේ නැහැ. ඔන්ලයින් ඕඩර් කරන එකේ තියෙන වාසිය තමයි අපේ ගෙදරට මෙන්න එක. ෆ්‍රී ෂිපින් නම් ඇත්තටම ගොඩක් හොඳයි. නැත්නම් අපේ ෂිපින් ෆී එකකුත් දෙන්න ඕනේ වෙනම ඇඩ් කරන්න ඕනේ. මම එහෙම නැතු ඔයාලට යන්න පුළුවන් නම් මෙන්න මේ වගේ අපිට අඩු මුදලට මේ දේවල් හොයා ගන්න පුළුවන්. හරි. ඔන්න ඉතින් ඔය හතර තමයි මම ගත්තේ. ඊට පස්සේ මම තව ලස්සන එකක් ගත්තා. ඒකත් මම ඔයාලට තවද පෙන්නන්නම්. මේක මාල් තියන්නේ. මේක තියන්නේ මම හොය හොය හිටියා මේ වගේ බෑග් එකක්. ඉතින් මට හම්බුණා මේ වගේ බෑග් එකක්. අනේක හරිම ෂෝයි. බෑන්ඩඩ් නෙමෙයි. මේ වගේ බෑග් එකක්. එක හරිම ෂෝක්. මොකද මම මේ වගේ බෑග් එකක් හොය හොය හිටියේ මට අනිත් බෑග්ස් වල ඉඩ මදි. මගේ බඩු ටික අරන් යන්න. මෙන්න මේක හරිම කියුට්. ඒ වගේම කලර් එකත් මාරම ලස්සනයි. මෙටීරියල් එකත් ඇත්තටම ගොඩක් හොඳයි. පේනවා ඇති මෙන්න මේ වගේ මෙටීරියල් එකක් තියෙන්නේ. මෙටීරියල් එකත් හොඳ හින්දා ගානක් ගොඩක්ම වර්ත් හින්දා මම මේකත් ගත්තා. තේනවා ඒක මාර ලස්සනයි. ඉතින් මම මේක කොයි හරි අරන් යද්දි මම ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් ඔන්න ඔය අයිටම් ටිකයි. තව එක අයිටම් එකක් මම ගත්තා. ඒකේ ෆොටෝ එකක් දාන්න. මේ නයිට් ඩ්‍රෙස් එකක් ගත්තා. මේකත් හරිම ලස්සනයි. ප්‍රයිස් එක ගොඩක් වර්ත්. මේ නයිට් කිට් එක උනේ 960ක්. මේ බෑග් එකේ ප්‍රයිස් එක උනේ 1500ක් වගේ. ඉතින් ඇත්තටම ඊයේ මම ගියේ මගේ යාළුවගේ බොයිට පොඩි gift එකක් බලන්න. ඉතින් ඒත් එක්කම යාළුවගේ බොයිට gift එකක් මෙයි මම අන්තිමට මට gift තමයි ගත්තේ. මගේ යාළුවාගේ කම්ප්ලේන්ට්ස් ගොඩයි. ආයි මාව එක්කන් යන්න නැහැ කියලා gift ගන්න. මොකද අන්තිමට මම තමයි shopping කරන්නේ.
හරි ඉතින් ඔන්න ඔය ආයිටම්ස් ටික තමයි මම ගත්තේ. ඔයාලට කිව්වා ස්මෝල් බිස්නස් වගේ කෙනෙක් මට පැකේජස් වගේක් ඇවිල්ලා තියෙනවා කියලා. තව මට පැකේජස් වගේක් එන්න තියෙනවා. ඉතින් මම හිතුවා ඒ ඔක්කොම ආව මම එකම වීඩියෝ එකකින් මේ ඔක්කොම ඔයාලට පෙන්වන්නම් කියලා හිතුවා. හරි ඉතින් මම හදිසියෙම තමයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ඕනේ කියලා මම දැන් මේ ගත්තේ. ඔය ලස්සන චූටි දෙයක් මට වීඩියෝ එක අන්තිමට ඔයාලට එකතු කරන්න ඕනේ. ඒ තමයි අපි කොහොමද හැමදාම ලස්සනට ඉන්නේ? අපි කොහොමද එන්න එන්න ලස්සන වෙන්නේ? අපි කොහොමද එන්න එන්න කැත වෙන්නේ කියන දේ. ගොඩක් ගෑන ළමයිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද සතුටින් ඉන්නේ? කොහොමද ලස්සනට ඉන්නේ? ලස්සනට ඉන්න නම් පළවෙනිම දේ තමයි ඔයා සතුටින් ඉන්න ඕනේ. ඔයා සතුටින් ඉන්න තරමට ඔයා ලස්සන වෙනවා. ඔයා ඔයා ගැන හිතන තරමට ඔයාව අනිත් අයට ලස්සනට පේනවා. ඒ හින්දා ඔයා මොකද කරන්න ඕනේ? ලස්සනට ඉන්න ළමයෝ හිනා වෙලා ඉන්න. හිනා වෙලා සතුටින් කාලය ගත කරන්න. ජීවිතයට මොන මොන ප්‍රශ්න ආවත් අපේ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්නේ වෙන කවුරුත් නිසා නෙමෙයි, අපි නිසාම තමයි. ඒ කියන්නේ මගේ ජීවිතේට මට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒ ප්‍රශ්නේ ඇති කරගන්නේ මම. මේ හින්දා ඒ ප්‍රශ්නේ විසඳුම හොයා ගන්න ඕනේ මම. අපේ ජීවිතේන ප්‍රශ්න වලට අපි කාටවත් බ්ලේම් කරලා හරියන්නේ නැහැ. ඉතින් අපේ ෆෝල්ට් එකක් තියෙන නිසා තමයි මෙයම් ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒ ගැටලු විසඳගෙන ලස්සනට ඉස්සරහට ඔයාගේ ජීවිතේ ගෙනියන්න ඔයා තමයි වග බලා ගන්න ඕනේ. ඔයාට රහසක් කියන්නද? රහසක් කියන්නද? සතුටින් ඉන්න තරමට ඔයා ලස්සන වෙනවා. ඒක මම එක්ස්පීරියන්ස් කරපු දෙයක්. අපි දුකින් අඬාඬි ඉන්න තරමට අපි ඇත්තටම ගොඩක් වීක් වෙනවා. අපේ මුණේ පිම්පල්ස් එනවා. එතකොට අපේ මුණ අඳුරු වෙනවා. අපේ කොණ්ඩ යනවා. අපි කෙට්ටු වෙනවා. ඔන්න ඔය වගේ බාහිරනුත් අපි ගොඩක් වෙනස් වෙනවා අපි දුකෙන් ඉන්නකොට. ඉතින් අපිට ඕනේ අපි මේ ගත කරන ජර්නි එක, ඒ කියන්නේ පොඩි කාලයක්නේ, මේ පොඩි කාලෙදී මේ ජර්නි එක ලස්සනට එන් කරන්න. ලස්සනට එන් කරන්න ඕනේ නම් අපි සතුටින් ඉන්න ඕනේ. ඔයාගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් තමයි ඔයා වැඩ කරන්න ඕනේ. ඔයාට සතුටුයි කියලා හිතන හොඳ දේවල් කරන්න. අපි කාගෙත්නම් වැරදි වෙන්න පුළුවන්. ඉතින් මම මෑත කාලෙදී මම ඉගෙනගත්ත දෙයක් තමයි ඒක මම මගේ ජීවිතයට ලොකු පාඩමක් කරගෙන ඒක දැන් මගේ ජීවිතේ ආදර්ශ පාඩේ විදිහට තමයි මම තියාගෙන ඉන්නේ. ඒ තමයි අපිට කවුරු හරි කෙනෙක්ව දකිනකොට ඒ කෙනෙක්ගේ වැරද්දක් පේනවා නම් ඇත්තටම අපි එතනදී නිශ්ශබ්ද වෙන්න ඕනේ. අපිට ඒ කෙනාගේ හොඳක් කියන්න බැරි නම් අපි අනිවාර්යෙන් එතන නිශ්ශබ්ද වෙලා ඉන්න ඕනේ. ඔයාට ඒ කෙනාව දකිද්දී ඒ කෙනාගේ වැරද්දක් මතක් වෙනවා නම් නැත්නම් ඒ කෙනෙක්ගේ අඩුපාඩුවක් මතක් වෙනවා නම් ඒ දේවල් නොකිය ඉන්න. ඒ අඩුපාඩු ඔයාගේ හිතෙන් මිදලා ඔයා අතාරින්න. කවමදාවත් ඒ දේ කියන්න යන්න එපා. කියන්න යන්න එපා. ඒ දේ ඔයා එයා දිහා බලලා ඔයාට එයා ගැන හොඳක් කියන්න නැත්නම් තව වර්ණනා කරන්න නැත්නම් එයාගේ ඉදිරි ගමන වෙනුවෙන් ඔයාට උදව්වක් කරන්න නැත්නම් ඔයා අනිවාර්යෙන්ම නිහඬ වෙන්න. එයාගේ අඩුපාඩු කියන්න යන්න එපා. ඒ ගමනට බාධාවක් වෙන්න යන්න එපා. ඉතින් ඔන්න ඔය ලස්සන අදහස් තමයි මට ඔයාලට දෙන්න ඕන උනේ. එහෙනම් තව ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලට එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ. මේ වෙනකන් රැඳිලා හිටපු හැමෝටම ගොඩක් ආදරෙයි. වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා. Thanks for watching. See you next time. Bye. Mother